ජීවිතය කියන ගමන පැත්තකින් ඉඳලා බලනකොට හරිම විවිධාකාරයි. එක්තරා කෝණයකින් කිව්වොත් එහෙම චමත්කාර ජනකයි. අපේ ජීවිතයට මුණ ගැහෙන ළඟා වෙන දේවල් වගේම අපිට අතහැරලා දාන්න වෙන, බැහැර කරලා දාන්න වෙන දේවලුත් බොහෝමයක් අපේ ජීවිතය තුළ තියෙනවා. මේ සෑම දෙයක්ම අතරම ජීවිතේ ඉදිරියට ගලාගෙන යනකොට අපි අත්දැකීම් ලබා ගන්නවා. ඒ අත්දැකීම් ලබා ගන්න භාවිතා කරන ක්‍රමෝපායන් වලට බොහෝ විට රාගය සහ ද්වේෂය, ඒ වගේම මෝහය අපිට එකතු කරන්නට සිද්ධ වෙනවා. මූල ධර්මයක් හැටියට ගන්නකොට රාග ද්වේෂ මෝහ කියලා කියන්නේ සංසාරේ අපි දුකට ඇදලා දාන දේ, වගේම අනික් පැත්තෙන් බලනකොට ලෝකයේ කියන දේ පවතින්නේ රාග දෝෂ මෝහ තියෙන හින්දාම තමයි. තණ්හාව තියෙන කෙනාට රාගය සහ ද්වේෂය මෝහය කියලා කියන්නේ දුක ඇති කරගන්නට, දුක වැඩි කරගන්නට හේතුවක් වෙනවා. වගේම තණ්හාවෙන් නිදහස් වෙන කෙනාට රාගය, ද්වේෂය සහ මෝහය කියන දේ ඇසිල්ලක් පවා නිවන් සුවය ඇති කරගන්නට මඟ පාදා දෙන කමඨහනක්. මේ නිවන් සුවය සාක්ෂාත් කරගන්නට මඟ අහුරවන ප්‍රධානම බාධකය, සාධකයේ හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ මාර්යාගේ බලපෑම. සත්වයෙක් පුද්ගලයෙක් නැති ආත්මයක් ගැන කතා කරන බුද්ධ ශාසනය තුළ මාරයෙක් ගැන කතා කිරීම එක්තරා මට්ටමකින් විවාදාත්මක වුණාට, එවන් වූ ගැටලුවකට ඉඩ තියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ එක්තරා සූත්‍රයක දසමාර සේනාවක් සඳහන් කරනවා. කාමය, නිදිමත, අලසකම, තණ්හාව ආදීන් පටන් අරගෙන ඒ අනුසාරයෙන් බලනකොට ලාභ සත්කාර සිලෝක ආදියටත් එකතු වෙච්ච විදිහේ අපේ ජීවිත సంతානයේ තුලම තියෙන ඌමනා එපාකම්ම තමයි මේ මාර්යා කියලා තථාගතයන් වහන්සේ හඳුන්වන්නේ. ඒ මාර්යාගේ බලපෑම, මාර්යාගේ උගුල අපි අපේ ජීවිතවල තියෙන තාක්කල්, හෝ එවන් වූ බලපෑමක් අපිට තියෙන බව දකින තාක්කල් ඒ නිදහස් වෙනට අපිට හැකියාවක් නැහැ. ධර්මයේ කියා දෙන ගැඹුරුම වගේම සරලම මූල ධර්මය තමයි වැරද්ද දකින්නකම් උත්තරේ හොයන්න බෑ කියන එක. යම්කිසි දෙයක් කෙරෙහි අපේ අමනාපයක් තියෙනකොට අපිට ඒ අමනාපය තියෙන දේ බැහැර කරලා තියන්න පුළුවන්. හැබැයි යම්කිසි දෙයක් අපේ ජීවිතයට වැරැද්දක් කරනවා නම් හෝ අකටයුත්තක් කරනවා නම්, යම්කිසි කෙනෙක් අපිට අකටයුත්තක් කරනවා නම් හෝ වැරැද්දක් කරනවා නම්, බලපෑමක් කරනවා නම්, ඒ කෙනාව හෝ ඒ දේව අපිට පැත්තකින් තියන්න පුළුවන්. එතකොට අපිට හිතන්නත් පුළුවන් මම දැන් මාර්යාගේ ග්‍රහණයෙන් මිදුණාය කියලා. හැබැයි ඒ කෙනා කෙරෙහි හෝ ඒ දේ ගැන අපි විවේචනය කරනවා නම්, සිතිවිලි බඳිනවා නම්, ඒ වෙලා තියෙන්නේ අර මාර්යාගේ උගුලට අහුවෙච්ච එකම තමයි. අපේ ජීවිතයට මුණගැහෙන දේවල් බැහැර කළාට, අපේ හිතෙන් ඒ දේට බැහැර වෙලා යන්නට අපිට ඉඩ දෙන්න බැරි නම් අපි හැබෑවටම නිදහසක් අත්දැකලා නැහැ. යම් කිසි දෙයක් කායිකව අතහැරියාට චෛතසිකව අතහරින්න අපිට බැරි නම් ඒ කාරණාවෙන් අපි සැබෑ නිදහසක් ලබලත් නැහැ. සමහරක් වෙලාවට කායිකව ලබන නිදහසට වඩා චෛතසිකව ලබන නිදහස විශාල අගයක් දරන්න පුළුවන්. ඒකෙම අනිත් පැත්ත තමයි කායිකව ලබා ගන්න නිදහස මානසික නිදහසකට වඩා ඒ තරම් යාදෙන්නේ නැතුවත් වෙන්න පුළුවන්. ඒක අන්දාම තමා අසනීප හැදුන අය
ඒ අසනීපෙන් නිදහස් වෙන්න බෙහෙත් බීලා හෝ ප්‍රතිකාර අරගෙන ඒ නිදහස් වුණාට පස්සේ කායික දුක නැති වුණාට තමන් විඳපු දුක ගැන තමන්ට තිබුණ අසනීපය ගැන නැවත නැවත කතා බහ කරන්නේ කියන්නේ කායිකව තිබිච්ච උගුලෙන් බේරුණාට ඒක නා චෛතසික උගුලෙන් නිදහස් වෙලා නැහැ අපේ ජීවිතය තුළ අපිට මුණ ගැහෙන දේවල් අපිට අතහරින්න සිද්ධ වෙන්න පුළුවන් බැහැර කරන්න සිද්ධ වෙන්න පුළුවන් හැබැයි ඒ දේවල් ගැන විවේචනය කරන තාක්කල් නැවත නැවත මෙනෙහි කරන තාක්කල් දෙස් දේවල් තියෙන තාක්කල් අපි තාමත් ඒ දේවල් ඇසුරු කරනවා අතහැරලා නැහැ ජිනංගොන්දාම ගෞතමං